ප්‍රධාන පැමිණිලි දෙසියක් අරගෙන අපි මේ දවස් දෙක පුරා සම්පූර්ණයෙන්ම මේ පිළිබඳව සොයලා බැලුවා. ඉතාම කිසිසේත් කැපෙන්න බැරි අය කැපිලා තියෙන ආකාරය කොහොමද කියලා මේ අපිට පේන්නේ මේ තේරීම් වල මේ කැපිච්ච සුදුසුකම් තියෙන අයගේ හේතුව හොයලා බලපුවාම ඒ හේතුව ප්‍රධාන වශයෙන්ම වෙලා තියෙන්නේ මේ තොරතුරු ලේඛනය කම්පියුටර් එකට ඇතුළත් කිරීමේදී බරපතල ලෙස වැරදීම් සිද්ධ වෙලා තියෙනවා. අපි පරීක්ෂා කරපු 200 තුල අපට තොරතුරු මේ කම්පියුටර් එකට ඇතුළත් කරද්දී සිදුවිච්ච බරපතල වැරදි අපට 41ක් හම්බුණා. ඒ වගේම පිරවීමේදී මේ සිද්ධ වෙච්ච වැරදිත් අපට 11ක් හම්බුණා. ඒ අනුව අපි තීන්දුව කරා මේ තේරීම් ලයිස්තුව අවලංගු කරලා දාන්න. අපි ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දෙනවා මේ සියලුම තොරතුරු පත්‍රිකා එකින් එකින් එකට ගිහිල්ලා විශේෂ නිලධාරී කණ්ඩායමක් පත් කරලා නැවත ඒ පුරෝපු ආකාරය පිළිබඳව පරීක්ෂා කරන්න කියලා. ඒ වගේම මේ අපි තව නිලධාරී කණ්ඩායමක් දොලා ඒ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම තියෙන කම්පියුටර් එකේ ඒ මේවා ඇතුල් කිරීමේ සිදුවලා තියෙන වැරදි ගැනත් සම්පූර්ණයෙන් පරීක්ෂා කරන්න කියලා. ඊට පස්සේ මේ වාර්තාව අරගෙන අපි මේ සමෘද්ධි සහනාධාරලාභීන් තේරීමේ ක්‍රියාමාර්ගය ගන්නා වූ ක්‍රමවේදය පිළිබඳව අපි මේ පසුව තීන්දුවක් ගන්න. මේ ප්‍රතිසංශෝධනය කරන්න ඕන කියලා කිව්වේ කවුද? ඔබතුමාද කිව්වේ නැත්නම් කවුද මේක කරන්න ඕන කියලා කිව්වේ? මේ ඔය දිනසීයේ රජය විසින් කැබිනට් මණ්ඩලයේ ගත්ත තීන්දුව. මේ සමීක්ෂණය පිළිබඳ මට හිතෙන්නේ ලොකු ගැටලුවක් නැහැ. මේ සමීක්ෂණයේදී මේ තොරතුරු එකතු කරපු ආකාරය පිළිබඳ සමහර තැන්වල අපි ගැටලු දැක්කා. බරපතලම ගැටලුව තියෙන්නේ මේ සමීක්ෂණ වාර්තා කම්පියුටරයකට ඇතුළත් කර ගැනීම.